වෙනද වගේම වෙනස් විදිහේ වීඩියෝ එකක් අරගෙන අද මම ඔයාලට මුණ ගැහෙන්න ආවා. මේ වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ චීන උපාය මාර්ගික යුද සැලසුම් ගැන. ඉන්දියානු සාගරයේ විශිෂ්ටතම වාණිජ හා උපක්‍රමික පිහිටීම සහිත ශ්‍රී ලංකාව මානව ශිෂ්ටාචාර පරිච්ඡේද රැසක් සියවස් ගණනාවක් පුරා සාක්ෂි ලෙස තබා ගනිමින් නිදහස් වූ රටක්. සංවර්ධනයේ මිත්‍යාවෙන් මායම් වූ විලෝපිතයෙකුට අද මේ රට නතු වෙලා තියෙනවා. ඒ හරහා ගැනුණු අසංවර වාණිජ ණය දේශපාලන ගොදුරක් ලෙස මෙම විලෝපිකයා නිහඬව අනුභව කරන්නේ නව යටත් විජිතකරණය සේදමාවත ලෙස නම් කරමින්. චීන නායකයාගේ ඉලක්කය ශ්‍රී ලංකාවේ රාජතාන්ත්‍රික නයගුලක පටලවල හම්බන්තොට වරායේ චීන නාවික හමුදා කඳවුරක් බවට පත් කිරීම බව ඉන්දියානු රාජතාන්ත්‍රිකයින් මෙන්ම ඇමරිකාවේ හිටපු උපජනාධිපතිවරයාද ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වුණාට හිටපු ශ්‍රී ලංකා අගමැතිතුමා නම් පවසන්නේ ඒ දිගු කාලීන සංවර්ධන වැඩපිළිවෙලක් බවයි. එම අත්වැරදීමේ ප්‍රතිඵලය වෙලා තියෙන්නේ ලංකාව විදේශ ණය ප්‍රමාණය ඉහළ යාම පමණයි. අවුරුදු 99, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපතිවරු දස දිනක් විතර චීන ණයගුලට ගැට ගහලා තියෙනවා. හම්බන්තොට මෙන්ම පකිස්තානයේ ගෞදර් වරායද දැන් චීන ණයගුලට අහු වෙලා ඉවරයි. එමෙන්ම මියන්මාරය, කාම්බෝජය ඇතුළු ගිනිකොන දිග ආසියානු රටවල් හතර චීනයේ මෙම මාරාන්තික සේතමාලයට ගෙලදීලා තියෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලකයාගේ අපේක්ෂාව වෙන්නේ අප්‍රිකානු, ඕස්ට්‍රේලියානු, ආසියානු සහ යුරෝපා මහද්වීප හතරම වටකර ගනිමින් චීන නාවික කඳවුරු ඉදිරි කිරීම. එමෙන්ම තම නතු කරගෙන සිටින රටවල බුද්ධි තොරතුරු සොරා ගැනීමද මෙම පාලකයන්ගේ තවත් එක් අරමුණක්. ඉන්දියානු සාගරයෙන් ඔබට අට්ලාන්ටික් සාගරයේ කැරිබියන් දූපත් දක්වාම ආක්‍රමණය වී චීනයේ ඉලක්කය බව පැහැදිලි. ඒ සඳහා පහසු රටවල් 17ක උපක්‍රමික වරායන් චීන නාවික හමුදා කඳවුරු හා ඉදිරිපෙර හමුදා මූලස්ථාන බවට පත් කිරීම සේදමාවත ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වෙලා තියෙනවලු. ආසියානු, අප්‍රිකානු, යුරෝපානු මහද්වීප තුනෙහිම පිහිටි ශ්‍රී ලංකාව, පකිස්තානය, ඉතාලිය, ජිබුටිය, මලයාසියාව වැනි රටවල් මේ වන විට දරුණු ලෙස චීන ණයගුලේ පැටලලා ඉන්නවා. චීන ආක්‍රමණයේ සීඝ්‍ර ව්‍යාප්තියක් සහිත කලාපය වන්නේ අප්‍රිකානු මහද්වීපයේ මදසරු හෝ ශූන්‍ය ප්‍රජාතන්ත්‍රවාදය, අවම සාක්ෂරතාවය, දුර්වල රාජ්‍ය පාලනය, දූෂණය හා අල්ලස ගහන අප්‍රිකානු මහද්වීපය චීනය විසින් පහසුවෙන් ඉලක්ක කරගෙන තියෙනවා. කෙන්‍යාවේ බෝම්බසා වරාය චීනයේ ණයගුලට හසු වූ අලුත්ම වරාය. මෙමගින් චීන පාලකයන්ගේ ඉලක්කය වන්නේ ඉන්දියන් සාගරයේ බටහිර පියසු උපක්‍රමිකවම අත්පත් කර ගැනීමයි. ලයිබීරියාව, මාලි රාජ්‍ය සහ දකුණු සුඩානයේ දැනටම ස්ථීර චීන හමුදා කඳවුරු පිහිටලා ඉවරයි. ඉදිරි දශකයේ ඉන්දියානු සාගර කලාපයේ සමස්ත දිශාතිය වෙනස් කරන ප්‍රධානතම බලපෑම් කරුවන්නේ ඉන්දියාව. ඉන්දියාව තම ශක්තිය සපයා ගන්නේ තනියම නොවේ. ඒ ජපානය, ඇමරිකාව, ඕස්ට්‍රේලියාව ඇතුළු අනිකුත් රටවල්ද සමගයි. ඊට හොඳම උදාහරණය වන්නේ පසුගියදා ඉන්දියන් සාගරයේ මේ රටවල් හතරම එක්වෙලා පැවැත්වපු දැවැන්ත මලබාර් නාවික යුද හමුදා අභ්‍යාස පුහුණුවයි. මෙවර සැබෑ ලෙසම මලබාර් යුද අභ්‍යාසයේ අරමුණුනේ චීනයට අනතුරු ඇඟවීමලු. චීනයට දැඩි බලපෑමක් එල්ල කරගත හැකි ලෝකයේ වාණිජ නෞකා ගමනාගමනයේ 3/2 හිමිකම් කියන්නේ ඉන්දියාව සතුව ඇති මලක්කා සමුද්‍ර සන්ධියයි. චීනයේ ක්‍රියාකාරකම් එල්ල කිරීම සඳහා ඉන්දියාව විසින් ඉන්දියන් සාගරයේ නැගෙනහිර හා බටහිර කොරිඩෝවල ආරක්ෂාව තර කිරීමට සූදානම් වෙලාලු ඉන්නේ. එහි එක් පියවරක් ලෙස ප්‍රංශයේ රෆායල් වර්ගයේ අධිතාක්ෂණික ජෙට් යාන 36ක් මිලදී ගැනීමට දැක්විය හැකි. මේ වන විට ජෙට් යාන 10ක් ඉන්දියාවට ලැබිලලු තියෙන්නේ. ඉතිරි ජෙට් යාන මෙම වසර අවසාන වීමට ලැබීමට නියමිතයිලු. මීට අමතරව ඉන්දියාව, ශ්‍රී ලංකාව, මාලදිව, මොරිසස්, බංගලාදේශය හා ඒ අවට ඇති කුඩා දූපත්ද සම්බන්ධ කරගනිමින් නව නාවික සන්නිවේදන රේඩාර් ජාලයක් නිෂ්පදවීම දැන් ආරම්භ වෙලා තියෙනවා. මීට අමතරව චීන සබ්මැරීන ඉන්දියානු සාගර කලාපයට ඇතුළු වීම වැළැක්වීම සඳහා ඉන්දියාව තාක්ෂණික ක්‍රියාන්විතයක් ආරම්භ කරලා තියෙනවා. ඒ ඉන්දියාවට අයත් අන්දමන් දූපත් සමූහයේ උතුරේ සිට දකුණට මලක්කා සමුද්‍ර සන්ධියේ මුවදුර ආවරණය වන පරිදි මුහුදු සැතපුම් 600ක් පුරා අධිතාක්ෂණික ධ්වනි සම්ප්‍රේෂණ පද්ධතියක් ඉදිකිරීම මගින්.
මේ සියල්ලටම අමතරව ඉන්දියාව අන්දමන් දූපත් සමූහයේ යුදමය පහසුකම් සැපයන ප්‍රවාහන සැපයුම් සංකීර්ණය නාවික හා ගුවන් හමුදා කඳවුරු පද්ධතියක් ලෙස ඉදිකිරීම සඳහා ප්‍රමාණාත්මක ඉංජිනේරු සමීක්ෂණ සිදු කරමින් තියෙනවා කියලයි ආරංචි වෙන්නේ. මේ චීන යුදෝපක්‍රම ගැන ඔයාලටත් මොකද හිතුනේ කියලා ඔයාලගේ වටිනා අදහස පහලින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවාම හරි දෙයක් දැනගත්තා නම් තව යාළුවෙකුට බලන්න වැදගත් වෙයි කියලා හිතනවා නම් මේ වීඩියෝ එක ෂෙයා කරන්න අමතක කරන්නත් එපා. ඒ වගේමයි ඔයාලා මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.